කිසිම අවස්ථාවක් නෑ. පූජකතුමෙක් මෙහෙට එයි. මෙතකම කියනවා ඇයි එහෙම කතා කරන්නේ? ඇයි මේ අපේ දුව ඉන්නවට කසාද බදින්න? යනවා එක් පූජකතුමෙක් කියපු කතාවක් අහලා අපිට විශ්වාස කරන්න බෑනේ. මේ අපි දෙන්නගේ හදාන් ගැලපෙන්නේ නෑ කියලා. ඒක නිසා මම මේ පාරතේ ඉන්න හැම පූජකතුමෙන්ම වගේ එක්කන් ආවා. නීලා කියනවා මේ මෙච්චර පූජකතුමාලා? යනවා මේ පූජකතුමාලා ඔක්කොම එක්කන් ආවේ මොකද මට විශ්වාස කරගන්න ඕනේ. මගේ ඉම්ලිගේ හදාන ගැලපෙන්නේ නැද්ද ඇත්තටම කියලා. නීලා කියන හනේ මිනිබිරියේ වැඩේ හරියන්න නැත වෙන්නයි යන්නේ. මෙතකම කියන එන්න ඉම්ලි මාතක ඉඳ ගන්න කියලා ඉම්ලි ගැතින් අල්ලන් ඉම්ලිව ඉඳවනවා. කියනවා කො හඳහන දෙන්න. ඊට පස්සේ ආරන්ගේ හඳහන නර්මදා දෙනවා. මෙතකම කියනවා කො ඉම්ලිගේ හඳහන. මෙතකම නර්මදා කියන්නේ ඉම්ලි වඩ හඳහනක් නැහනේ. ඔයාගේ ඔක්කොම විස්තර ටික කියන්න මේ පූජකතුමාලට. මෙතකම ඉම්ලි කියන්නේ අද්දිම ඔක්කොම ඉම්ලිගේ විස්තර ටික ආරන් කියනවා. ඉම්ලි උපදින දවස, ඉම්ලි උපදින වෙලාව, ඒ හැමදේම. නර්මදාහන මොකද උනේ අඳහන් ගැලපෙනවද කියන අපි කියන්න. මෙතකම අපර්ණට කෝල් එකක් දීලා දෙයක් ආරංචි වෙනවා. පංකජහන මොකද අපර්ණ උනේ? ඇයි මේ? කියනවා එම්ලි ආර්එන් ගේ අඳහන් ගැලපෙනවලු. ශිව පාර්වති වගේ අඳහනක්ල තියන්නේ. ඒ තරම්ම එදින ගැලපෙනවලු. රූපාලි කියනවා මාය ප්‍රණාමක සද බැඳෙත් අඳහන් ගැලපෙනනේ. ඒත් අපි දෙන්න දැන් එකට ද ඉන්නේ. පංකජ් කියන ඒ කතාවත් ඇත්ත අපර්ණ. අපර්ණ කියනවා මට මගේ එම්ලි වෙනුවෙන් යුතුකම් ඉෂ්ට කරන්න ඕනේ. පංකජ් කියනවා ඒත් අපර්ණ මේ ලොකතාත කියනවා කටවහ ගන්න පංකජ් මොනාද අපර්ණ නංගිවා කියන්න හදන්නේ මොනාද යුතුකම් අපර්ණ කියන්නේ දුවෙක්ගේ ගෙදරකින් වෙන්න ඕන හැම යුතුකමක්ම අපි ඉෂ්ට කරමු මෙත් එක්කම ඔය අරමුණෙන් මේ අවස්ථාව අපර්ණ යන නර්මදාගේ ගෙදරට නීල මේ අවස්ථාව අර්පිතාගෙන් නහන්නේ මේ කවුද මේ කවුද මේ ඇවිල්ලා තියන්නේ අර්පිතා කියනවා ඇත්තටම මේ ඉම්ලිගේ කියලා කියන්නේ ඉම්ලි කියනවා අම්මා අම්මාවද කියලා මේ අවස්ථාව එකපාරටම අපර්ණ වළඳ ගන්නවා මෙතකම කියනවා මට ඇත්තටම ගොඩක් සතුටයි අපර්ණ කියන ඒකත් එකමට එම්ලට වඩා දෙයක් කියන්න තියෙනවා මේ දෙල්ලේ ගමේ වර නෑ කියන ඉන්නේ අපිනේ දුවෙක්ගෙන් වෙන්න ඕන හැම චාරිත්‍රයම අපි ඉෂ්ට කරන්නම් නර්මදා කියනවා ඇයි නැත්තන් නංගේ කියනවා මට නැන්දම්ම කෙනෙක් වෙලාවට යුතුකම් ඉෂ්ට කරන්න බැරි වුණා ඒත් වාගේ අම්මා වෙලා මං වට යුතුකම් ඉෂ්ට කරනවා මෙතකම නීලා කියන්නේ කියන්නේ මේ එම්ලගේ කලින් කසාදේ නැන්දම්ම නීලා කියන්නේ කලින් කසාද මිනිස්සයත් ඇතිනේ අපිට එයා ලව්වල මේ කසාද නවත්තන්න පුළුවන් අපර්ණ කියනවාල මොකද හිතන්නේ ඒ විදිහට කරපොද මේ අවස්ථාව ආරෙන් කියනවා ඔව් ඒ විදිහ හොඳයි යනවා අපේ ගෙදරම තමයි මේ හැම චාරිත්‍ර වාරිත්‍යම්ම කරන්න ඉන්නේ එම්ල කියනවා අම්මේ ඔයා මට මේ තරම් කියනවා ඉතින් අම්ම කෙනෙක් Tamange දුව වෙනුවෙන් ඕනම දෙයක් අපිට කරන්න පුළුවන් කියලා තමයි අපර්ණ අඬමින් කියන්නේ කඳුළු පිහදාන ගමන් කියන්නේ එහෙනම් අපේ ගෙදර හැමදේම ලෑස්ති කරනවා ඔය හැමෝම එන්නේ කියලා අපර්ණ මෙතනින් කියලා යනවා ගෙදර ගොඩක් වැඩ තියෙනවා කියලා අස් කරගන්න එම්ල කියනවා මේ මොකද මේ විකාරය ආදිත්‍ය මහතෙර රිද්දවන්න නේද අම්මලාගේ ගෙදර මේ කසාද කරනවා කියලා කිව්වේ. කියලා මං එක් කරන්න කියලා යාට කිව්වේ නෑනේ. කියලා ඒත්වා මොකටද ඒකට ඔව් කියලා කිව්වේ. ඒකට කැමතියි කියලා මොකටද පිළිගත්තේ? කියලා ඉතින් ඔක කැමති නැත්තා වා මොකටද මේ දේවල් වලට කැමතියි කියලා නිකන් හිටියේ. කියලා මං කැමතියි කියලා කිව්වෙත් නෑ කැමති නෑ කියලා කිව්වෙත් නෑ. ආරෙන් කියන ඉතින් මට මොකද? මං කිව්වේ කසාද චාරිත්‍රයක් ගෙදර කරන්න පුළුවන්ද කියලා මගෙන් අහුවා. මං ඉතින් ඒකට කැමති වුණා. මට අකමැති වෙන්න හේතුවකුත් නෑනේ. කොහමත් ආදිත්‍යක ගෙදරනේ කියලා කියද්දි ආදිත්‍යම්ලගේ ෆොටෝ එක දිහා බලාගෙන කල්පනා කරද්දී වැවස්ථාව අපන්න කියලා නෑ පුතේ නෑ. මට තේරුම් අරගන්න පුළුවන් නෝ ගොඩක් දුකෙන් ඉන්නේ කියලා. ඒත් පුතේ ඔය බොරු හීන මවා ගන්න එපා. එම්ලි දැන් වාගේ නෙමෙයි. එම්ලි ආරෙන්ට ආදරය කරනවා. ආදිත්‍ය කියලා නෑ අම්මේ. මට හොඳටම විශ්වාසයි. එම්ලි මේ කරන්නේ රඟපෑමක්. එම්ලිට මොකක් හරි බලපෑමක් ඇති මේ වගේ දෙයක් කරන්න. අපර්ණ කියන කිසිම බලපෑමක්වත් කිසිම තර්ජනයක්වත් නැහැ එම්ලිට මේ දේවල් කරන්න කියලා. ආදි කියන තර්ජනයක් තියෙනවා. ඒක තාරෙන්ගෙන් කියලා කියද්දී ඊළඟ දවස උදා වෙනවත් එක්කම ආරෙන් දකිනවා එම්ලි ලෑස්ති වෙන ගමන් ඉන්නවා. කියන ඉක්මනට ලෑස්ති වෙලා ඉන්න ලැස්සන්ට. එම්ලි කියනවා මම මේ විදිහටම තමයි ලෑස්ති වෙලා ඉන්නේ. කියනවා ඔයා කොයි විදිහට ආවත් ගොඩක් ලස්සනයි කියලා. එම්ලිට අස්වාහ තිලකයක් තියෙනවා ආරෙන්. එම්ලි කියනවා මොනවා වුණත් කරගන්න. ආරෙන් කියනවා මට මේ දේවල් වලින් කිසි වැඩක් නැහැ. ඔයා එන විදිහකට ඉස්සරහට එන්න කියලා ආරෙන් කියාගෙන යද්දී නර්මදා කියනවා අර්පිතාට එම්ලි සාමාන්‍යයෙන් නිකන් ඔහේ ඔලුවට මොට්ටුවක් තියාගෙන එද්දිත් කොච්චර ආදරණීයද පේනවද කොච්චර ලස්සනයිද අද එයා තැලි දාලා මංගල මාල දාලා ඒ දේවල් දාන් ඉදී කොච්චර ලස්සනට ඉදීද ගොඩක් ආදරණීය රින්දී අර්පිතා කියනවා ඔව් අම්මේ ගොඩක් ලස්සනට ඉදී එම්ලි ආද නර්මදා කියන මං ගොඩක් එක්සයිට් වෙලා ඉන්නේ මෙතකම අර්පිතා කියන එක්සයිට් නෙමෙයි අම්මා එක්සයිටඩ් මෙතකම කියන ඔව් පුතේ කියලා අර්පිතා වළඳගද්දි එම්ලි මේ කතාව අහන්න ඉන්නවා එතනම වෙනස් වෙලා ඉන්න ඕනේ මම ලස්සනට ඇඳන් ඉන්න ඕනේ කියලා
අර හිතන්නේ එම්ලි ඔහේයි. ඒත් මට මේ වගේ දෙයක් එම්ලිගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. සොරි අම්මේ කියලා මේ අවස්ථාවේ අරෙන් තනියම හිතද්දි අනේ පැතේ එම්ලි ලස්සන ලෑස්ති වෙලා මෙතනට එනවා. අරෙන් එකපාරටම ෂොක් වෙලා බලාගෙන ඉද්දි මේ අවස්ථාව කියන්නේ මොකද උනේ ආරෙන් අතරමං වුණාද කියලා තමයි අර පෙත අහන්නේ. මේ අවස්ථාව කියනවා කමක් නැහැ කමක් නැහැ පුතේ කියලා මේ අවස්ථාවේ නර්මදා කියන්නේ නීලා කියන්නේ මොන විකාරයක්ද? මොකක්ද ඒකට තියෙන පිස්සු වැටෙන තියෙන උමනාව කියලා කියන්නේ එකපාරටම එම්ලේ වැරඳ ගන්නවා නර්මදා. කියනවා ආඩ කාගෙන්වත් ඇස්වහකටවත් වදින්න එපා. අර්පිතා කියනවා ඔව් එම්ලේ අද නම් වා ගොඩාක් ලස්සනයි. මෙන්න මේක තියාගන්න කියලා එක් දෙයක් දෙනවා මනාලගේ පැත්තෙන් මේක චාරිත්‍රයක්. මෙතකම අනිත් පැත්තෙන් එම්ලේ දේ බාර ගන්නවා. මෙතකම ප්‍රීත කියනවා මේ මොන විකාරයක්ද? මේ එම්ලේ කියන ගෑනු කෙනාව කොහොමද මේ ආරෙන් මෙයා ගැන හිතන්නේ? මෙයා එච්චර ලස්සනකුත් නැහැ. මොකටද ආරෙන් මෙයාට වශී වුනේ? මොකද්ද මෙයාගේ එච්චරම තියෙන ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එක එයාට ඇක්සෙප්ට් කරන්න තරම් කියලා තමයි ප්‍රීත නීලට කියන්නේ. නීලා කියනවා බය වෙන්න එපා මම මේක ගැන හොඳ දෙයක් බලා ගන්නම් කියලා කියද්දි නර්මදා ඇතුළු පවුල හැමෝම කට අපර්ණගේ නිවසට යනවා. මොකද අපර්ණගේ නිවසනේ කසාද චාරිත්‍ර වෙන්නේ. කියනවා කො මොනාලි යවල කියනවා එයාලා නම් එයි මේ අඳුන ගන්න. මේ ඉන්නේ මගේ ලොකු අක්කා, මේ ඉන්නේ එයාගේ මිනි බෙරේ. එම කියලා ප්‍රීතවයි නීලවයි හඳුන්වලා දෙනවා. නීලා කියනවා ඔයාලා සාමාන්‍ය මධ්‍යම පැලැන්තේ කට්ටිය වුණත් හොඳට සරසලා තියෙනව නේද ගෙදර එහෙම කියනවා. ඔව් අපේ දුව වෙනුවෙන් අපිට ඕනම දෙයක් කරන්න පුළුවන් කියලා තමයි අපල්ල කියන්නේ. මෙත් එක්කම ආරෙනු ඉම්ලි නැතට යනවා කසාදඳුන් ඇඳගෙන. කියනවා පුතේ අද ඉම්ලව ගොඩාක් ලස්සනයි. පංකජ් කියනවාගේ මේ මංගල සාරයටත් අදව ගොඩාක් ලස්සනයි. මේ කතාව කියද්දි ඉම්ලට ගොඩාක් හැඩෙනවා. මෙත් එක්කම කියනවා නිශාන් කොල්ඩ අවුටා දන්නවද? මගේ ජීවිතේ හොඳම යාළුව දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් අපේ රූපී අක්කා, අනෙත් එක්කෙනා මගේ නංගි ඔයා ඉම්ලි. ඔයා තමයි මගේ හොඳම යාළුවා. රොපාලි කියන්නේ ඒ වගේම අර කිසිම බයක් තියාගන්න එපා කියලා මේ අවස්ථාවේ ඉම්ලිය වැළඳ ගන්නවා. ලොකු තාත්තා ටිකක් අඩදින් ඉඳලා එකපාරට ඉම්ලිය වැළඳගෙන කියන්නේ හැමදාමත් හොඳින් ඉන්න ඉම්ලි දුවේ. මට ඔයා වෙනුවෙන් මුකුත්ම කරන්න බැරි වුණා. ඒත් මං දන්නවා ඔයාට අපි හැමෝම වෙනුවෙන් ඔයා වෙනුවෙන් ජීවිතේ දිනන්න පුළුවන් කියලා. ජීවිතේ වෙනස් කරගන්න ඉම්ලි. එම කියලා කියද්දි ඉම්ලි මේ අවස්ථාවේ පොඩි ධෛර්යකින් ඉන්නවා මෙයාලා කියන කතාවලින්. මෙතකම අපලණ කියනවා මං නම් ඉම්ලිට මුකුත් කියන්නේ නැහැ කියන දේ කියන්නේ ආරයන්ට. අපිට එම්ලේව අපිකා වෙද්දී අපිට වටේනේ නැතුව ගියා. ඒත් එම්ලේව හොඳින් බලා ගන්නවා කියලා මගේ නමින් නෙමෙයි සෝරි දෙවියන්ගේ නමින් පොරොන්දු වෙන්න. එම්ලි කැමති නෑ බොරුවට දෙවියන්ගේ නමින් දේවරණ නතාරයන්. මෙතකම එම්ලි බොරු කලන්තයක් ගද්දී ආරෙන් එම්ලේව අල්ල ගන්නවා. කියනවා එම්ලි මොකද මේ කලන්තේ? මෙතකම නර්මදා කියනවා මෙයා මුකුත් මුදේට කාලා නැද්ද කොහෙද ඔය කියන තමයි. කියනවා මේ අවස්ථාව රුපි එන්න එම්ලි අපි වාව එක්කන් යන්න. ආරෙන් එම්ලි ගාවට එද්දි කියනවා මනමාලගේ පැත්ත කට්ටිය එහෙම යන්නේ නෑ. ඔයා ඔහොම ඉන්න කියලා මේ අවස්ථාවේ නර්මදා ආරෙන් නවත්ත ගන්නවා. කියනවා එයාලා ගෑනු කට්ටියගේ පාර්ශවයක තියනේ එයාලා ඔහම ගිය දෙන්න. අපි මනමාලගේ පැත්තේ අය. ඒක නිසා අපි මෙතන ඉන්න ඕනේ. කියනවා හරි හරි මම පොඩ්ඩක් වොෂ්රූම් එකට යන්නම් කියලා ආරෙන් මෙතනින් යනවා. එම්ලි කියනවා මට හිතා ගන්න බෑ. ලොකුම ලොකු දෙයක් මං හිතේ තද කරන් ඒක දරාගෙන ඉන්නවා වගේ. මෙවස්ථාව පණගෙන එහෙම හිතන්න එපා පුතේ. පංකජ් කියනවා ඔයා ලොකු දෙයක් දරාගෙන ඉන්නවා වගේ දරනවද? එහෙනම් මං ඒක අයින් කරන්නම් කියලා මෙවස්ථාව ලොකු තාත්තට කියලා එන්න කියලා. අතින් දෙයක් එම්ලි ගැඟෙන් අයින් කරනවා වගේ අයින් කළා මෙවස්ථාව ලොකු තාත්තා කියනවා ඔන්නේ බරදේ අපි අයින් කළා දැම්මා. දැන් නම් බය වෙන දෙයක් නැහැ. මෙවස්ථාව පංකජ් කියනවා කොහොමද අපේ වැඩ? නිශාන්ත රූපි සුන්දර මේ තුන්දෙනාමත් මේ අවස්ථාවේ ඉම්ලි ගැඟෙන් යම් කිසි දෙයක් අයින් කරනවා වගේ පෙන්නනවා ඉම්ලිට. කියනවා දැන් හැමදේම අයින් කරා. මෙත් එකම ඉම්ලිට මේ කතාවට හිනා යද්දි ඉම්ලිගේ අත දික් කරන්න කියන අපර්ණ අත දික් කළා. ඉම්ලිගේ අතින් දෙයක් අරගන්නවා වගේ අපර්ණ කියන්නේ ඔන්න මං හැම වගේ ගීමක්ම අරගත්තා. ආදිත්‍ය බීලා ගෙදරට ආවත් මොන ප්‍රශ්න ඇති කරගත්තත් මීට පස්සෙ මං ඔයාට කතා කරන්නේ නැහැ. මොකද මීට පස්සෙ ආරෙන්ගේ බිරිඳ. ආරෙන්ගේ බිරිඳ වෙලා හැමදාමත් ඉන්න. අපි ඔයාට ආශිර්වාද කරනවා කියලා කියද්දි ඉම්ලි මේත් එක්කම හිතන්නේ මේක මගේ දුර්වලතාවය. ආදිත්‍ය මහත්තයා නිර්දෝෂී කියලා ඔප්පු කරන්නයි මම මේ දේවල් කරන්නේ. අම්මෝ එහෙම කරන්න එපා. ඔයා වගකීම් මගෙන් අරගන්නවා කියලා. මම මේ කරන්නේත් වගකීමක් කියලා තමයි ඉම්ලි හිතන්නේ.